මෙවැනි විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය ජනාධිපති රනිල්ට සුබ පතන්නම වෙනවා. ඒ අවුරුදු 45ක් පාර්ලිමේන්තුවේ හිටිය නිසා නම් නෙවෙයි. ඡන්ද 30000ක් අරගෙන අසුනත් පෙරදිලා නමුත් අද ජනාධිපති වීම නිසා. ඒක මරු ගේමක්. ඒ ගේමට ජනාධිපති වික්‍රමසිංහට උඩින් යටින් සහය දැක්වූ සියලු දෙනාටත් මම හිතන්නේ ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුයි. විශේෂයෙන්ම මේ රාජපක්ෂවාදීන්ට ප්‍රණාමය පිරිනැමිය යුතුමයි. තාම දිවුරුන්දුන්නේ නැති වුණත් දැන් ඉතින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියලා ලියන එක ලේසි. අද ඔහුගේ කතාවේ සමස්ත හරයම ගත්තහම ජනාධිපති රනිල් මේ ගෙවන්නේ 45වෙනි පාර්ලිමේන්තු අවුරුද්ද. වයස අවුරුදු 73යි. අවුරුදු 45ක් දේශපාලනය කරලත් ඔහුට ඉතිරි වුණේ පසුගිය දිනක ගිනිගත්තා කිව් නිවස පමණමයි. මේ වෙලාවේ අපට මතක් වුණේ ඔහුට තිබුණේ ඒගේ විතරක්ම නිසා. පහුගිය දවසක පහුගිය කාලේ පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන රනිල් වික්‍රමසිංහ ගැන කියපු විදිහ. පර්පචුවල් ට්‍රෙෂරිස් පිළිගත්තව මේ පළවෙනි කටෙන් කියවුණා අපි පිළිගන්නවා මහා වංචාව කියලා. මහා වංචාකාරයෝ හැමෝම කතා කරන්නේ වංචා කරලා මහා බැංකුව හොරගම් කරා. මීට වඩා හොරකම මොකද කතානායකතුමනි? දිනේෂ් ගුණවර්ධනම ඔය පාර්ලිමේන්තුවේදී කිව්ව විදිහට රනිල් මහබැංකු වංචාවට සම්බන්ධ වුණා නම් අඩුම ගානේ තව ගයක් දොරක්වත් හදාගෙන තියෙන්න ඕනේ. ඇත්තටම බැලූ බැල්මට දිනේෂ් ගුණවර්ධනලා ඔය පාර්ලිමේන්තුවේදී රනිල් ගැන මහබැංකුවට සම්බන්ධ කරලා මහබැංකු හොරා කියලා රටටම කියපු බොරුව ගැන දැන් ඉතින් ජාතියෙන් සමාව ගන්න. මොකද රනිල් වික්‍රමසිංහ එහෙම වංචාවක් කරපු කෙනෙක් නම් ඊයේ කොහොමද දිනේෂ් ගුණවර්ධනම ඔය රනිල් වික්‍රමසිංහව ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කරන්නේ? ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති තනතුරට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නම ඉතාම සතුටින් ඉදිරිපත් කරනවා. දැන් එකක් හරි පැහැදිලි නේද? අප මීට පෙරත් ඒ ගැන මතක් කළා. මේ පාර්ලිමේන්තුව ඇතුලේ අදින් පසු හොරු ඉන්න විදිහක් නැහැ. ඔය හැම චෝදනාවක්ම හුදෙක්ම දේශපාලන අවලාද වගේ නේද? නිකන් කටට එනවට දේශපාලන වේදිකාවල කියපු කතා වගේ නේද? තව ටික දවසකින් ඔය අය නැවත කියාවි මහින්ද රාජපක්ෂලා නාමල්ලා ගෝඨාභයලා අහිංසකයි. අනුර කුමාර්ලා කියපු තරමක් කිව්වේ බොරු කියලාත් කියන්න පුළුවන්. අද වුණත් ඉතින් බලන්නකො නේද? අනුර කුමාර්ට හිටියේ අනුරයි අනිත් දෙන්නයි විතරමයිනේ. ජාතික ලැයිස්තුවෙන් සමහර විට අනාගතේ වෙන කෙනෙකු ඉල්ලලාස් වෙලා ගෝඨාභය ආපහු පාර්ලිමේන්තු වෙන්නත් පුළුවන්. එහෙම පාර්ලිමේන්තු ඇවිල්ලා ආයේ ජනාධිපති වෙන්නත් පුළුවන්. ඒ තමයි ලංකාව. මේක ඉන්දියන් සාගරේ හරි අමුතුම රටක්. දැන් ගියදී ගියාවේ මේ රටට මේ තාක් වුණේ මොකක්ද? පාර්ලිමේන්තුවේ ඉන්න ඔය සියලු දෙනාම දන්නවා අඩු වැඩි වශයෙන් මේ අය වග කියන්නත් ඕනේ. මොකටද? ඇමරිකානු ඩොලර් බිලියන 50ක් ලෝකේටම දැන් අපි ණයයි. ඒකට දැන් අද ඇමරිකානු ඩොලර් බිලියන 4ක් 5ක තව ණයක් අරගන්න තමයි මේ දවස්වල ඔය ලෝකෙ වටෙම්ම සිංගමනේ යන්නේ. IMF එක ළඟ ධන ගහන්නේ වඳින්නේ. අපේ රට මේ තැනට වැටුණු එක ගැන මේ පාර්ලිමේන්තුවේ අද ඉන්න අය සහ මේ පාර්ලිමේන්තුවේ අද නැති අයත් ස්ථීර වශයෙන්ම වග කියන්න ඕනේ. ඒ වගේම තමයි ඡන්දදායකින් ලෙස අප සියලු දෙනාත් මේ වගකීමෙන් 50%ක් පාර ගන්න ඕනේ. දැන් IMF ගිහින් ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ආයේ පෙට්‍රල් ඩීසල් ටික ගේන ක්‍රමයක් හදාගන්න ඕනේ. ඒක කරાવી. ඊට පසුව පෝලිම් නැති වෙලා යාවි. තව ටික දවසකින් කියාවි මම කොහොම හරි තමුන්නාන්සලට දැන් තුන් වේල කන්න දුන්නා. දැන් පෝලිම් නැහැ. මේක තමයි කරන්න පුළුවන් දේ. ඔන්න අපි ඒක කළා. ඊළඟ මැතිවරණයේදී අපට බලය දෙන්න මේ රටේ ඉතුරු ටිකත් කරගෙන යන්න කියලා. ඇත්තටම මේ රට දැන් ඉල්ලන්නේ මේ විදිහට ණය අරගෙන ඒ ණය වලින් අපට කන්න දීලා ආයේ ණය කරන නායකයෝද, ඊටත් නැත්තම් වෙනත් ඊට යහා ගිය අලුත් නායකෙක්ද, අලුත් ක්‍රමයක්ද, එහෙමත් නැත්නම් අලුත් නිර්මාණශීලී බවක්ද ඉල්ලන්නේ කියලා දැන් අප කතා කළ යුතුමයි.
අර බෞද්ධ සාහිත්‍යයේ එන චුල්ලන්තේ වාසිකට වගේ මීකුණ විකුණලා හෝ දියුණු වෙන්න පුළුවන් නායකයෙකු ක්‍රමයක් අපට අවශ්‍යයි. මේ මීකුණ විකුණනවා කියන එකෙන් අප අදහස් කරන්නේ රට විකුණන එකට නෙවෙයි. හොඳේ අලුතින් හිතලා මේ රට ධනවත් කරන්න පුළුවන් නායකයෙකුයි දැන් රටට අවශ්‍ය වෙන්නේ. හුදෙක්ම ණය අරගෙන ඒ ණයවලින් පෙට්‍රල් ඩීසල් කෑම බීම ගෙන්වන ගමන් දැන් ගෙන්වන්න වෙනවා. තව තව ලෝකයටම ණය වෙන ඒ ගමන් තව ණය කන්දකට මේ රට යට කරන ක්‍රමයක් නෙමෙයි දැන් මේ රටට ඕන වෙන්නේ. ශ්‍රී ලංකාව කියන්නේ එහෙම ලෝකයට විකුණන්න පුළුවන් රටක්. මේ කියන්නේ අපේ අය විකුණන ජාතිය විකිණීම නෙමෙයි. හොඳේ දකුණ අදානිට වම චීනයට රටමැද්ද ඇමරිකාවට වගේ එහෙම විකුණුමක් ගැන නෙමෙයි මේ කියන්නේ. අප විකුණන්නෙම රටේ කෑලි කෑලි. අප කියන්නේ මේ රටේ කෑලි කෑලි විකුණන එකට නෙමෙයි. නව ක්‍රමවේද හොයන්න, මේ රටෙන් එළියට විකුණන්න පුළුවන් දේවල් ගැන, ආයෝජන හොයන්න පුළුවන් ක්‍රම ගැන, ඒ විදිහේ අලුත් ක්‍රමවේදයක් නිර්මාණය කරන්න පුළුවන් කණ්ඩායමක් දැන් මේ රටට අවශ්‍ය වෙනවා. එහෙමත් නැත්තම් ආයේ ලෝකෙම ණය අරගෙන ඒ ණයවලින් කාලා බිලා තව ටික දවසකින් පෝලිම් නැතුව ඉඳලා අපි මැරලා යාවේ අපේ දරුවන් සහ දරුවන්ගේ දරුවන් ආයේ දවසක පෝලිම් වලට එවි ආයේ මේ රට හිඟමනට පත් වේවි. දැන් අප මේ ටෙලිවැකි ආරම්භයේ සිටම කරන යෝජනාව වත්මන් නව ජනාධිපතිටත් ඉදිරිපත් කරනවා. එක, පුළුවන් නම් කැබිනට්ටුව උපරිමයෙන් 15කට සීමා කරගන්න. මන්ත්‍රීන්ට ඇති විශේෂ දීමනා අවම කරලා දාන්න. පුළුවන් නම් කප්පාදුම කරලා දාන්න. මැති ඇමති පහසුකම් පුළුවන් නම් කප්පාදු කරන්න. වාහන පර්මිට් එක නැති කරන්න. දෙනවා නම් ඔය පොඩි ඇල්ටෝ වගේ මොකක් හෝ එහෙම වාහනයකට දෙන්න. මන්ත්‍රීවරුන් නඩත්තුවට වසරකට රුපියල් කෝටි 150කට විතර වැඩි මුදලක් වැය වෙනවා. ඒක ඇත්තම නම් හරියටම හරනම් කරුණා කරලා ඒක අඩු කරලා දාන්න. ඔය නඩත්තුව නතර කරන්න. පුළුවන් නම් ඔය පාර්ලිමේන්තු කැන්ටිම වහලා දාන්න. විදේශ ගමන් වලට අඩුම පිරිසක් පමණයි යායුත්තේ කියන නීතිය ගේන්න. ඒ ගියත් ඔය අවම ගාස්තු සහිත හෝටල් වල ඉන්න ක්‍රමයක් හදන්න. ලෝකේ ධනවත්ම අර සුල්තාන්ලා ඉන්න හෝටල් වලට ගෙවන්න. කෝ අපට සල්ලි? තාම ගෙවන්නේ මේ විදිහට. ලේකම්වරුන්ට ඉන්ධන, දුරකථන, බිල් මේ ජාතියේ සියලු දේවල් පුළුවන් නම් අඩුම ගානේ අවුරුදු දෙකකටවත් නැති කරලා දාන්න. විශ්‍රාම වැටුප එපා කියලා පුළුවන් නම් නතර කරන්න. සාමාන්‍ය ගුරුවරයෙකු අවුරුදු 55ක් 60ක් දුක් විඳලා ගන්න විශ්‍රාම වැටුප අවුරුදු 5න් ගන්න ලැජ්ජ නැද්ද කියලා අහන්න. පුළුවන් නම් නතර කරන්න. විශ්‍රාමික ජනාධිපතිවරුන්ට විතරක් නෙමෙයි, එයාලගේ බිරින්දෑවරුන්වත් නඩත්තු කරන ක්‍රමය පුළුවන් නම් වෙනස් කරන්න. තව තියෙනවා අඩුම ගානේ තව අවුරුදු 2-3ක්වත් යනකන් මේ වියදම් කප්පාදු කරලා නතර කරන සිස්ටම් එකක් හදන්න. ඒ වගේමයි අනිවාර්යෙන්ම මේ රටට දැන් බුද්ධිමතුන්ගේ, උගතුන්ගේ, ප්‍රායෝගික මිනිසුන්ගේ ශක්තිය අවශ්‍ය වෙනවා. අප නිරන්තරයෙන්ම ටෙලිවැකි වලින් කියන ආකාරයට ඒ සඳහා වූ බුද්ධි මණ්ඩල පත් කරන්න. ඒ බුද්ධි මණ්ඩල හරහා මේ රට ඉදිරියට යන ක්‍රමයක් නිර්මාණය කරන්න. පුළුවන් නම් ඔන්න අලුත් ජනාධිපතිට මේ සමාජයේ ඇතුළෙම, මේ සමාජ කතිකාව ඇතුළෙම තියෙන අභියෝගයන්හි ප්‍රධාන මාතෘකා කීපයක් අපාද ඉදිරිපත් කරමින් ටෙලිවැකිය අවසන් කරනවා.